පංචාල රටවැසියන්ගේ සියලු සම්පත්වලට අධිපති බ්‍රහ්මදත්ත කියලා රජ්ජුරු කෙනෙක් හිටියා. බොහෝ කලක් ගෙවුනාට පස්සේ ඒ රජතුමා කලුරිය කළා. ඒ රජ්ජුරුවන්ට උබ්බරී කියලා බිසවක් හිටියා. ඒ බිසව රජතුමා ආදාහනය කරපු තැනට ගිහින් වැළපෙනවා. බඹදත් රජු නැවත දකින්න නැති නිසා බ්‍රහ්මදත්ත ඔබ කොහේද කිය කියා හඬනවා. එතැනට ධර්මයේ හැසිරෙන මුනිවරයෙක් වන ඍෂිවරයෙක් ආවා. ඔහු එතැනට ඇවිදින් ඒ රැස් වෙලා හිටිය මිනිසුන්ගෙන් මෙහෙම ඇහුවා. නොයෙක් සුවඳ වර්ග විහිදෙන මේ සෝන කාගේද? මේ බිරිඳ හඬන්නේ කවුරු වෙනුවෙන්ද? මිනිස් ලෝකයෙන් දුර වූ පරලෝකීය ස්වාමියා වන බ්‍රහ්මදත්ත රජතුමාට දකින්න නැති නිසායි මෑ බ්‍රහ්මදත්ත කිය කියා හඬන්නේ කියලා එතැනට රැස් වෙච්ච මිනිසුන් අර ඍෂිවරයාට කිව්වා. නිදුකාණන් වහන්ස, බ්‍රහ්මදත්ත රජතුමාට යහපතක්ම වේවා. මේ නොඑක් ආකාරයේ සුවඳ පැතිරෙන මේ සොහන ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ තමයි. ඒ රජ්ජුරුවන්ගේ බිරිඳ තමයි මේ මනුලොවින් දුර වූ පරලෝකයේ තමන්ගේ ස්වාමියා වන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ව දැකගන්නට නැතුව අඬන්නේ. බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කිය කියා වැළපෙනවා. බ්‍රහ්මදත්ත යන නම ඇති 86,000ක් දෙනා මේ සොහනේ දවලා තිනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගෙන් කවුරු වෙනුවෙන්ද? ස්වාමීනි, පංචාල රටේ යස ඉසුරු වලට අධිපතිව මේ රජ්ජුරුව හිටියේ. මෙයා චූලනී රජ්ජුරුවන්ගේ පුතා. මං කැමති දෙයම දෙනවා. අන්න ඒ මගේ ස්වාමියා වෙනුවෙන් තමයි මං ශෝක කරන්නේ. ඒ වුණාට ඔය සියලුම රජවරුන්ට කියන්නේ බ්‍රහ්මදත්ත යන නාමය. ඔය හැමෝම පංචාල රටේ යස ඉසුරු වලට අධිපති වෙලා හිටියේ. ඒ හැමෝම චූලනී රජ්ජුරුවන්ගේ පුතුන් හැටියටයි හිටියේ. ඒ සෑම රජ කෙනෙකුටම අනුපිළිවෙලින් අග්‍ර මහේසිකා වුණේ ඔබමයි. ඉතින් කලින් හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් අත්හැරලා අන්තිම රජ්ජුරුවන්ට අඬන්නේ මොකටද? නිදුකාණන් වහන්ස, එතකොට මම මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ දිගටම ආවේ ස්ත්‍රියක් වෙලාද? එතකොට ඔබ කියන්නේ මං සංසාරයේ බොහෝ වාර ගණනාවක් මේ ස්ත්‍රීත්වයේද ලැබුවේ? ඔබ ස්ත්‍රියක් වෙලත් තියෙනවා, පිරිමියෙක් වෙලත් තියෙනවා, තිරිසන් යෝනියෙත් ඉපදිලා තියෙනවා. ඔය විදියට අතීතයට ගිය ආත්ම භාව ගැන නම් කෙලවරක් දකින්න බෑ. ගින්නකට ඉසින ගෙතිලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ඉහලා නිවලා දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා. මගේ පපු ඇතුලේ ඇනි ඇනි තිබුණු ශෝක හුල ඔබ උදුරලා දැම්මා. ස්වාමි ශෝකේ නිසා මං ගොඩාක් ශෝකෙන් පෙලිපෙලි හිටියේ. ඔබ ඒක දුරු කළා. මහා මුනිතුමනි, ඔබ වහන්සේගේ අවවාදය අසපු ඒ මම දැන් ශෝකහුල් උදුරා දැමෝ කෙනෙක්, සීල් උණ කෙනෙක්, නියුණ කෙනෙක්. දැන් මං ශෝක වෙන්නේ නැහැ, හඬන්නේ නැහැ. ඒ ශ්‍රමණයන් වහන්සේගේ සුභාසිත වචනවලට ඇය හොඳින් සවන් දුන්නා. පාත්‍රා සිවුරු අරගෙන අනගාරික සාසනයෙහි පැවිදි වුණා. ඔය විදියට ඈ ගිහි ගෙදරින් නික්මිලා අනගාරික සාසනයෙහි පැවිදි වුණාට පස්සේ බඹලොව ඉපදීම පිණිස මෙත් වැඩුවා. ගමක් ගමක් පාසා සැරිසරා, නියං ගමක් පාසා රාජධානියක් පාසා සැරිසරා ගියා. උරුවෙල් කියන ගම්මානයේ තියෙන්නේ යම් තැනකද, අන්න එතන තමයි ඇය කලුරිය කළේ. ඇය මෛත්‍රී සමාධිය වැඩුවේ බඹලොව ඉපදීම පිණිසයි. ස්ත්‍රී භාවයේ පිණිස ඇති ඇල්ම අත්හැරලා ඇය බඹලොව ඉපදුනා. 13 වෙනි උබ්බරී ප්‍රේත වස්තුවයි. 2 වෙනි උබ්බරී වර්ගය නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. 5 වෙනි සංසාර මෝචක ප්‍රේත වස්තුවත්, සැරියුත් තෙරුන්ගේ පූර්ව මාතාවගේ ප්‍රේත වස්තුවත්, මත්තා ප්‍රේත වස්තුවත්, නන්දා ප්‍රේත වස්තුවත්, මට්ට කුණ්ඩලී ප්‍රේත වස්තුවත්, ගත පණ්ඩිත ප්‍රේත වස්තුවත්, ධනපාල සිටු චුල්ලසෙට්ටි යන ප්‍රේත වස්තු දෙකත්, තුන්නවාය ප්‍රේත වස්තුවත්,
දිවා විහාරගත භික්ෂුවට මුණ ගැසුණු උත්තරමාතා ප්‍රේතවස්තුවත් සෝපානේ ළඟ ඇති විලාසල සිටි කන්නමුණ්ඩ ප්‍රේතවස්තුවත් උබ්බරි ප්‍රේතවස්තුවත් යන ප්‍රේතවස්තු වලින් යුක්තයි.